අද අපි අවධානය යොමු කරන්නේ ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය කියන පාඩමේ 3 වෙනි අදියරට. ඒ අටතේදී අපි අද සාකච්ඡා කරන්නේ ද්විත්ව ත්‍රිත්ව සහ අර්ධකෝණ සඳහා වන සූත්‍ර ගැන. මුලින්ම අපි බලමු ද්විත්ව කෝණ සඳහා වන සූත්‍ර ව්‍යුත්පන්න කරන ආකාරය. ඔගලන්ට මතක ඇති අපි දෙවැනි අදියරේදී sin a දන b cos a දන b සහ tan a දන b සඳහා වන සූත්‍ර ලබා ගත්තා. sin a දන b කියන්නේ sin a cos b දන cos a sin b. ඒ වගේම cos a දන b කියන්නේ cos a cos b ඍණ sin a sin b. සහ අවසාන වශයෙන් tan a දන b කියන්නේ tan a දන tan b බෙදීම 1 ඍණ tan a tan b කියලා අපි දන්නවා. දැන් මෙන්න මේ සූත්‍රවල a සහ b වෙනුවට අපි තීටා යෙදුවොත් අපිට පුළුවන් ද්විත්ව කෝණ සඳහා වන සූත්‍ර ව්‍යුත්පන්න කරගන්න. මේ පළවෙනි සූත්‍රයේ අපි a = b = තීටා යෙදුවොත් අපිට ලැබෙනවා sin තීටා ධන තීටා, ඒ කියන්නේ sin 2 තීටා සමාන වෙනවා කියලා sin තීටා cos තීටා ධන cos theta sin theta ද ඒක අපිට ලියා ගන්න පුළුවන් 2 sin theta cos theta කියලා. ඒ අනුව අපිට ලැබෙනවා sin 2 theta සමානයි 2 sin theta cos theta. මේ sin a දන b සඳහා අපි ලබා ගත්ත සූත්‍රයේ a සහ b වෙනුවට theta ආදේශ කිරීමෙන් අපිට පුළුවන් sin 2 theta සමානයි 2 sin theta cos theta බව ලබා ගන්න. sin 2 theta කියන්නේ 2 sin theta cos theta. ඊළඟට අපි මේ cos a දන b සඳහා ලබාගත් සූත්‍රයේ a සහ b වෙනුවට theta යෙදුවොත් අපිට ලැබෙනවා cos theta දන theta, ඒ කියන්නේ cos 2 theta සමාන වෙනවා කියලා cos theta cos theta, ඒ කියන්නේ cos වර්ගය theta ඍණ sin theta වැඩි කිරීම sin theta, ඒ කියන්නේ sin වර්ගයේ theta. ඒ අනුව අපිට ලැබෙනවා cos 2 theta සමානයි cos වර්ගයේ theta ඍණ sin වර්ගයේ theta කියලා. මේ cos a දන b සඳහා වන සූත්‍රයේ a සහ b වෙනුවට theta ආදේශ කළාම අපිට ලැබෙනවා cos 2 theta සමානයි cos වර්ගයේ theta ඍණ sin වර්ගයේ theta කියලා. ඔගලන්ට මතක ඇති මේ පාඩමේ පළවෙනි අදියරේදී අපි කතා කළා ත්‍රිකෝණමිතිය යටතේ තියෙන මූලික සර්වසාම්‍ය තුනක් ගැන. මුලින්ම අපි ව්‍යුත්පන්න කරේ sin වර්ගයේ theta දන cos වර්ගයේ theta සමානයි 1 කියන එක. දැන් මෙතනින් අපිට පුළුවන් sin වර්ගයේ theta කියන එක උක්ත කරගන්න 1 ඍණ cos වර්ගයේ theta කියලා. sin වර්ගයේ theta දන cos වර්ගයේ theta සමානයි 1 නිසා අපිට පුළුවන් sin වර්ගයේ theta කියන එක ලියා ගන්න 1 ඍණ cos වර්ගයේ theta කියලා. දැන් අපි sin වර්ගයේ theta වෙනුවට 1 ඍණ cos වර්ගයේ theta කියලා ආදේශ කළොත් අපිට ලැබෙනවා 2 cos වර්ගයේ theta ඍණ 1 කියලා. මේ cos වර්ගයේ theta ඍණ sin වර්ගයේ theta කියන එකේ sin වර්ගයේ theta වෙනුවට 1 ඍණ cos වර්ගයේ theta කියලා ආදේශ කළාම අපිට ලැබෙනවා 2 cos වර්ගයේ theta ඍණ 1 කියලා. එහෙමත් නැත්නම් අපි මේ sin වර්ගයේ theta දන cos වර්ගයේ theta සමානයි 1 කියන එකේ cos වර්ගයේ theta ලියා ගත්තොත් 1 ඍණ sin වර්ගයේ theta කියලා. cos වර්ගයේ theta කියන එක වෙනුවට අපිට පුළුවන් 1 ඍණ sin වර්ගයේ theta කියලා ආදේශ කරන්න. ඒ අනුව අපිට ලැබෙනවා 1 ඍණ 2 sin වර්ගයේ theta කියලා. දැන් cos 2 theta සඳහා වන සූත්‍ර අපි ව්‍යුත්පන්න කළේ cos a දන b සඳහා වූ සූත්‍රයේ a සහ b වෙනුවට theta ආදේශ කරලා. ඊළඟට අපිට පුළුවන් මේ cos වර්ගයේ theta ඍණ sin වර්ගයේ theta කියන ප්‍රකාශනයේ sin වර්ගයේ theta වෙනුවට 1 ඍණ cos වර්ගයේ theta කියලා ආදේශ කරලා cos 2 theta කියන්නේ
देखाई कोस वर्गे टीटर इन एक बाव लबा गन्न एहमत नैत्नाम अपिट पुलुवान कोस वर्गे टीटर वेनुवट एक इन साइन वर्गे टीटर कियन एक आदेश करला कोस देखाई टीटर कियान्ने एक इन देखाई साइन वर्गे टीटर बाव लबा गन्न यानुव कोस देखाई टीटर कियान्ने कोस वर्गे टीटर इन साइन वर्गे टीटर एहमत नैत्नाम देखाई कोस वर्गे टीटर इन एक एहमत नैत्नाम एकरीन देखाई साइन वर्गे टीटा ईलांगट अपि टैन ए दन बी संदहा लबागत्त सूत्रे ए सह बी वेनुवट टीटा आदेश कलोत अपिट लबेनवा टैन टीटा दन टीटा एक यानि टैन देखाई टीटा समान वेनवा कियला टैन टीटा दन टैन टीटा एक यानि देखाई टैन टीटा वेदीम एकरीन टैन टीटा गुण किरीम टैन टीटा एक याने टैन वर्गे टीटा में टैन ए दन बी संधावन सूत्र ये ए सह बी वेनुवट टीटा ये दुहाम अपिट लैबेनवा टैन देखाई टीटा कियने का समान वेनवा कियला देखाई टैन टीटा बेदीम एकरीन टैन वर्गे टीटा टैन देखाई टीटा कियाने देखाई टैन टीटा बेदीम एकरीन टैन वर्गे टीटा ඊළඟට අපි කතා කරන්න යන්නේ අර්ධ කෝණ සඳහා වූ සූත්‍ර ව්‍යුත්පන්න කරන ආකාරය ගැන. අපිට කියනවා ඉහත ද්විත්ව කෝණ සඳහා වූ සූත්‍රවල 2යි තීටා වෙනුවට ඇල්ෆා යෙදුව විට අපිට පුළුවන් කියලා අර්ධ කෝණ සඳහා වූ සූත්‍ර ව්‍යුත්පන්න කරගන්න. දැන් එහෙමනම් අපි බලමු මේ ද්විත්ව කෝණ සඳහා ලබාගත් සූත්‍රවල 2යි තීටා වෙනුවට ඇල්ෆා ආදේශ කළොත් අපිට මොනවද ලැබෙන්නේ කියලා. අපි 2යි තීටා වෙනුවට ඇල්ෆා කියන එක ආදේශ කරනවා. ඒ කියන්නේ තීටා වෙනුවට අපි ඇල්ෆා බෙදීම 2 කියලා ආදේශ කරන්න ඕනේ. යනු ඔගලන්ට පේනවා මෙතනින් අපිට ලැබෙනවා sin alpha සමානයි 2යි sin alpha බෙදීම 2 cos alpha බෙදීම 2 කියලා 2යි theta වෙනුවට alpha කියලා ඒ වගේම theta වෙනුවට alpha බෙදීම 2 කියලා ආදේශ කළාම sin alpha සමානයි 2යි sin alpha බෙදීම 2 cos alpha බෙදීම 2 කියලා ඒ ආකාරයටම cos 2යි theta සඳහා අපි ලබාගෙන තියෙන සූත්‍රවල 2යි theta වෙනුවට alpha සහ theta වෙනුවට alpha බෙදීම 2 ආදේශ කළාම අපිට ලැබෙනවා cos වර්ගයේ alpha බෙදීම 2 ඍණ sin වර්ගයේ alpha බෙදීම 2 එහෙමත් නැත්නම් cos alpha කියන්නේ 2යි cos වර්ගයේ alpha බෙදීම 2 ඍණ 1 එහෙමත් නැත්නම් cos alpha කියන්නේ 1 ඍණ 2යි sin වර්ගයේ alpha බෙදීම 2 කියලා ඊළඟට අපි tan 2යි තීටා සමානයි 2යි tan තීටා බෙදීම කරින tan වර්ගයේ තීටා කියන එකේ 2යි තීටා වෙනුවට ඇල්ෆාත් ඒ වගේම තීටා වෙනුවට ඇල්ෆා බෙදීම 2ත් ආදේශ කළොත් අපිට ලැබෙනවා tan ඇල්ෆා සමානයි 2යි tan ඇල්ෆා බෙදීම 2 බෙදීම 1 කරින tan වර්ගයේ ඇල්ෆා බෙදීම 2 කියලා. යනුව මේ ද්විත්ව කෝණ සඳහා වන සූත්‍රවල 2යි තීටා වෙනුවට ඇල්ෆාත් තීටා වෙනුවට ඇල්ෆා බෙදීම 2ත් ආදේශ කිරීමෙන් අපිට පුළුවන් පහසුවෙන්ම අර්ධ කෝණ සඳහා වන සූත්‍ර ව්‍යුත්පන්න කරගන්න. අපි දැක්කා sin ඇල්ෆා සමාන වෙනවා කියලා 2යි sin ඇල්ෆා බෙදීම 2 cos ඇල්ෆා බෙදීම 2ට. ඒ වගේම cos ඇල්ෆා සමාන වෙනවා කියලා cos වර්ගයේ ඇල්ෆා බෙදීම 2 ඍණ sin වර්ගයේ ඇල්ෆා බෙදීම 2 එහෙමත් නැත්නම් 2යි cos වර්ගයේ ඇල්ෆා බෙදීම 2 ඍණ 1 කියන එකට එහෙමත් නැත්නම් 1 ඍණ 2යි sin වර්ගය ඇල්ෆා බෙදීම 2 කියන එකට. ඒ වගේම tan ඇල්ෆා කියන එක සමාන උනේ 2යි tan ඇල්ෆා බෙදීම 2 බෙදීම 1 ඍණ tan වර්ගය ඇල්ෆා බෙදීම 2ට. ඒ වගේම කෙනෙක්ට පුළුවන් මේ cos ඇල්ෆා සඳහා අපි ලබාගත් සූත්‍ර භාවිත කරලා sin ඇල්ෆා බෙදීම 2 cos ඇල්ෆා බෙදීම 2 සහ tan ඇල්ෆා බෙදීම 2 සඳහා සූත්‍ර ව්‍යුත්පන්න කරගන්න.
අපි දැක්කා cos alpha කියන එක සමාන වෙනවා කියලා 1 ඍණ 2 sin වර්ගය alpha බෙදීම 2ට. cos alpha සමාන වෙනවා 1 ඍණ 2 sin වර්ගය alpha බෙදීම 2ට. මෙතනින් ඕගලන්ට පුළුවන් නේද sin alpha බෙදීම 2 කියන එක උක්ත කරගන්න ධන හෝ ඍණ වර්ගමූල 1 ඍණ cos alpha බෙදීම 2 විදිහට. අපිට පුළුවන් sin alpha බෙදීම 2 කියන එක උක්ත කරලා ලියා ගන්න ධන හෝ ඍණ වර්ගමූල 1 ඍණ cos alpha බෙදීම 2 කියලා. ඒ වගේම ඔයගලන්ට පේනවා cos alpha කියන එක අපිට ලියා ගන්න පුළුවන් 2 cos වර්ගය alpha බෙදීම 2 ඍණ 1 කියලා. දැන් අපි cos alpha සමානයි 2 cos වර්ගය alpha බෙදීම 2 ඍණ 1 කියන එක සැලකුවොත් අපිට පුළුවන් cos alpha බෙදීම 2 කියන එක උක්ත කරගන්න ධන හෝ ඍණ වර්ගමූල 1 ධන cos alpha බෙදීම 2 කියලා. cos alpha සමානයි 2 cos වර්ගය alpha බෙදීම 2 ඍණ 1 කියන එකෙන් අපිට පහසු වෙන්න පුළුවන් cos alpha බෙදීම 2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 1 ධන cos alpha බෙදීම 2 බව ලබා ගන්න. දැන් ඊළඟට අපි බලමු කොහොමද tan alpha බෙදීම 2 සඳහා සූත්‍රයක් ලබා ගන්න කියලා. ඕගොල්ලෝ දන්නවා tan alpha බෙදීම 2 කියන එක අපිට ලියා ගන්න පුළුවන් sin alpha බෙදීම 2 බෙදීම cos alpha බෙදීම 2 විදිහට. දැන් අපි හොයාගත්තා sin alpha බෙදීම 2 කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල 1 ඍණ cos alpha බෙදීම 2. ඒ වගේම cos alpha බෙදීම 2 කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල 1 ධන cos alpha බෙදීම 2. දැන් අපි 1න් 2 බෙදුවොත් මේ 2ට 2 අහෝසි වෙලා අපිට ලැබෙන්නේ ධන හෝ ඍණ වර්ගමූල 1 ඍණ cos alpha බෙදීම 1 ධන cos alpha. අපිට ලැබෙනවා tan alpha බෙදීම 2 කියන්නේ ධන හෝ ඍණ වර්ගමූල 1 ඍණ cos alpha බෙදීම 1 ධන cos alpha කියලා. දැන් අපි හරයත් ලවයත් යන දෙකම 1 ධන cos alpha ගෙන් ගුණ කළොත්. දැන් අපි මෙතන හරේ තියෙන පදයේ දිහා බැලුවොත් අපිට තියෙන්නේ 1 ධන cos alpha. දැන් අපි ඒක තවත් 1 ධන cos alpha පදයකින් ගුණ කළොත් අපිට ලැබෙන්නේ 1 ධන cos alpha ගේ වර්ගය කියලා. නමුත් අපි සලකන්නේ මෙතෙන්දී වර්ගමූලයක් නිසා 1 ධන cos alpha ගේ වර්ගයේ වර්ගමූලය කියන්නේ නැවතත් 1 ධන cos alpha මයි කියලා අපිට ලැබෙනවා. ඊළඟට අපි මේ ලවයේ තියෙන පදයේ දිහා බැලුවොත් අපිට තියෙන්නේ 1 ඍණ cos alpha. නමුත් අපි ඒක ගුණ කරනවා 1 ධන cos alpha ගෙන්. 1 ඍණ cos alpha ගුණ කිරීම 1 ධන cos alpha. ඒ කියන්නේ වර්ග දෙකක අන්තරය. අපිට එහෙමනම් ලියා ගන්න පුළුවන් 1 ඍණ cos alpha ගුණ කිරීම 1 ධන cos alpha කියන්නේ 1ේ වර්ගය ඍණ cos alpha ගේ වර්ගය. ඒ කියන්නේ 1 ඍණ cos වර්ගය alpha. ඒ වගේම අපි දන්නවා sin වර්ගය alpha ධන cos වර්ගය alpha සමාන වෙනවා 1ට. එහෙමනම් 1 ඍණ cos වර්ගය alpha කියන එක මට ලියා ගන්න පුළුවන් නේද sin වර්ගය alpha කියලා. sin වර්ගය alpha ධන cos වර්ගය alpha සමානයි 1 නිසා අපිට පුළුවන් මේ 1 ඍණ cos වර්ගය alpha කියන එක ලියා ගන්න sin වර්ගය alpha කියලා. නැවතත් අපි වර්ගමූලයේ සලකන නිසා අපිට ලැබෙනවා sin alpha කියලා. ඒ අනුව අපිට තවත් සූත්‍රයක් ලියා ගන්න පුළුවන් tan alpha බෙදීම 2 කියන්නේ sin alpha බෙදීම 1 ධන cos alpha කියලා. දැන් නැවතත් අපි මේ ලැබිලා තියෙන ප්‍රකාශනයේ හරයත් ලවයත් 1 ඍණ cos alpha ගෙන් ගුණ කළොත් මොකද වෙන්නේ කියලා බලමු. අපි 1 ඍණ cos alpha ගෙන් මේ හරයේ තියෙන පදය ගුණ කළොත් අපිට ලැබෙනවා 1 ධන cos alpha ගුණ කිරීම 1 ඍණ cos alpha. නැවතත් වර්ග දෙක අන්තරය. ඒ කියන්නේ 1ේ වර්ගය ඍණ cos alpha ගේ වර්ගය. 1ේ වර්ගය නැවතත් 1 නිසා 1 ඍණ cos වර්ගය alpha. අපි දැන් කල්නොත් දැක්කා 1 ඍණ cos වර්ගය alpha කියන එක අපිට ලියා ගන්න පුළුවන් sin වර්ගය alpha කියලා. එහෙමනම් අපිට දැන් හරය සඳහා ලැබෙන්නේ sin වර්ගය alpha කියලා පදයක්.
එවැගේම මේ ලවයේ තියෙන පදය අපි එකරිනකොස් ඇල්ෆාගෙන් ගුණ කරාම අපිට ලැබෙන්නේ සයින් ඇල්ෆා වතාවක් එකරිනකොස් ඇල්ෆා. ඒ අනුව ඕගලන්ට පේනවා මේක සයින් ඇල්ෆා පදයක් අහෝසි වෙලා අපිට මෙතන ඉතුරු වෙන්නේ එකරිනකොස් ඇල්ෆා බෙදීම සයින් ඇල්ෆා කියලා. දැන් ඊළඟට අපි පෙන්වන්න ඕනේ මේ එකරින cos α බෙදීම sin α කියන එක සමාන වෙනවා කියලා tan α බෙදීම දෙකට. ඒ සඳහා අපි මේ දකුණු අත පැත්තෙන් තියෙන එකරින cos α බෙදීම sin α කියන ප්‍රකාශනය සලකමු. අපි දන්නවා cos α කියන එක ලියා ගන්න පුළුවන් කියලා එකරින 2 sin වර්ගය α බෙදීම 2 විදිහට. ඒ නිසා මට පුළුවන් නේද මෙතන මේ එකරින cos α වෙනුවට 2 sin වර්ගය α බෙදීම 2 කියලා ආදේශ කරන්න. ඒ වගේම sin α කියන්නේ 2 sin α බෙදීම 2 cos α බෙදීම 2 නිසා මෙතනත් අපිට මේ sin α වෙනුවට 2 sin α බෙදීම 2 cos α බෙදීම 2 කියලා ආදේශ කරගන්න පුළුවන්. දැන් ඕගලන්ට පේනවා ඇති මෙතන 2ට 2 අහෝසි වෙනවා. ඒ වගේම 1 sin α බෙදීම 2 කියන පදයකුත් අහෝසි වෙලා යනවා. ඒ අනුව අපිට ඉතිරි වෙන්නේ sin α බෙදීම 2 බෙදීම cos α බෙදීම 2. ඒ කියන්නේ tan α බෙදීම 2. ඒ කියන්නේ tan α බෙදීම 2 සමාන වෙනවා එකරින cos α බෙදීම sin αට. ඒ අනුව අපි මේ cos α සඳහා ලබාගත් සූත්‍ර භාවිත කරලා sin α බෙදීම 2 cos α බෙදීම 2 සහ tan α බෙදීම 2 සඳහා තවත් සූත්‍ර ව්‍යුත්පන්න කළා. ඒ වගේම තමයි අර්ධ කෝණවල සයිනය, කෝසයිනය සහ ටැන්ජන්ය ගැන කතා කරද්දී අපි කෝණයේ අන්තපාදයේ පිහිටන වෘත්තපාදයට අනුව සුදුසු ලකුණ තෝරගන්න ඕනේ. දැන් එහෙමනම් අපි මේ ආශ්‍රිත ගැටලු කීපයක් දිහා බලමු. පළවෙනි ගාන විදිහට අපිට කියලා තියෙන්නේ sin 15 අගය හොයන්න. මෙතනදී අපි භාවිත කරලා තියෙන්නේ cos 2 θ සමානයි 1 2 sin වර්ගයේ θ කියන සූත්‍රය. දැන් අපි θ තෝරගන්නවා අංශක 15 විදිහට. මොකද අපිට හොයාගන්න ඕනේ sin 15 කියන එක. θ කියන්නේ අංශක 15 කියලා ගත්තොත් 2 θ කියන්නේ අංශක 30 වෙනවා. ඒ අනුව අපිට මේක ලියා ගන්න පුළුවන් cos 30 සමානයි 1 2 sin වර්ගය 15 කියලා. ඊළඟට අපිට පුළුවන් 2 sin වර්ගය 15 කියන එක උක්ත කළා ලියා ගන්න 1 cos 30 කියලා. අපි දන්නවා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒ අනුව අපිට ලැබෙනවා 2 sin වර්ගය 15 කියන්නේ 1 මූල 3 බෙදීම 2 කියලා. ඊළඟට අපිට පුළුවන් sin වර්ගයේ 15 කියන එක ලියා ගන්න 2 මූල 3 බෙදීම 4 කියලා. දැන් මූල 3 කියන්නේ ආසන්න වශයෙන් 1.732 නිසා අපිට පේනවා මේ 2 මූල 3 බෙදීම 4 කියන එකේ අගය ධන අගයක් වෙනවා කියලා. එහෙමනම් අපිට වර්ගමූලය සලකන්න පුළුවන්. ඒ නිසා අපිට sin 15 කියන එක ලියා ගන්න පුළුවන් ධන හෝරින වර්ගමූල 2 මූල 3 බෙදීම 2 කියලා. දැන් මෙතනදී අපි කතා කරන්නේ θ සමානයි අංශක 15 වෙන අවස්ථාව ගැන. අංශක 15 කියන කෝණය පිහිටන්නේ පළවෙනි වෘත්ත පාදේ. අපි දන්නවා පළවෙනි වෘත්ත පාදෙදී සියලුම ත්‍රිකෝණමිතික ශ්‍රිත ධනයි. ඒ නිසා sin 15ත් ධන වෙන්න ඕනේ. ඒ අනුව අපිට ලැබෙනවා sin 15 කියන්නේ
වර්ගමූල 2 ඍණ මූල 3 බෙදීම 2 කියලා. මේ ආකාරයටම ඕගලන්ට පුළුවන් cos 15 අගය හොයාගන්න. නමුත් මෙතනදී අපි භාවිත කරන්නේ cos 2 θ සමානයි 2 cos වර්ගයේ θ ඍණ 1 කියන සූත්‍රය. නැවතත් අපිට හොයාගන්න ඕනේ cos 15 නිසා අපි මේ θ වෙනුවට තෝරගන්නවා අංශක 15 කියලා. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් අපි පළවෙනි ගාන හදපු ආකාරයටම පියවර අනුගමනය කරලා cos 15 යගේ හොයාගන්න. තුන්වෙනි ගාන විදිහට අපිට දීලා තියෙන්නේ tan 15 යගේ හොයන්න. අපි දන්නවා tan 2 θ කියන එක සමාන වෙන්නේ 2 tan θ බෙදීම 1 ඍණ tan වර්ගය θට. දැන් නැවතත් අපි අවධානය යොමු කරන්නේ tan 15 කියන කෝණයට නිසා අපි θව තෝරගන්නවා අංශක 15යි කියලා. එහෙමනම් 2 θ වෙන්නේ අංශක 30යි. ඒ අනුව අපිට මේ සූත්‍රය ලියා ගන්න පුළුවන් tan 30 සමානයි 2 tan 15 බෙදීම 1 ඍණ tan වර්ගය 15 කියලා. අපි දන්නවා tan 30 කියන්නේ 1 බෙදීම මූල 3යි. යනු අපිට ලැබෙනවා 1 බෙදීම මූල 3 කියන එක සමාන වෙනවා කියලා 2 tan 15 බෙදීම 1 ඍණ tan වර්ගය 15ට. හරස් ගුණ කළොත් අපිට ලැබෙනවා 1 ඍණ tan වර්ගය 15 සමානයි 2 මූල 3 tan 15 කියලා. ඊළඟට අපිට පුළුවන් මේ පද සියල්ලම එක පැත්තකට අරගෙන tan 15 වර්ගජ සමීකරණයක් ගොඩනගා ගන්න. ඒ වගේම ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා x වර්ගය + bx + c සමානයි බිංදුව ආකාරයේ වර්ගජ සමීකරණයක අපිට මුල ලබා ගන්න පුළුවන් ඍණ b + හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4 ac බෙදීම 2 a මගින්. එහෙමනම් දැන් අපිට මේ තියෙන වර්ගජ සමීකරණයේ අපි a b සහ c වෙන්නේ මොනවද කියලා අඳුර ගන්න ඕනේ. අපිට තියෙනවා tan වර්ගය 15 + 2 මූල 3යි tan 15 ඍණ 1 කියලා. එහෙමනම් ඔයගලන්ට පේනවා මෙතනදී a වෙන්නේ 1යි b වෙන්නේ 2 මූල 3යි ඒ වගේම c වෙන්නේ ඍණ 1යි කියලා. දැන් එහෙමනම් අපිට පුළුවන් a b සහ c සඳහා ආදේශ කරලා tan 15 කියන්නේ ඍණ මූල 3 ධන හෝ ඍණ 2 බව ලබා ගන්න. නැවතත් අංශක 15 කියන්නේ සුළු කෝණයක් නිසා tan 15ක් ධන වෙන්න ඕනේ. ඒ අනුව අපිට පිළිතුර ලැබෙනවා tan 15 කියන්නේ 2 ඍණ මූල 3 කියලා. ඊළඟ ගැටලුවලදී අපිට කියන්නේ පහත සඳහන් ත්‍රිකෝණමිතික සර්ව සාම්‍ය ඔප්පු කරන්න කියලා. දැන් මුලින්ම අපි මේ වම් පැත්තෙන් තියෙන ප්‍රකාශනය සලකලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් පොදු හරයකට අරගෙන මේ ආකාරයට ලියා ගන්න. දැන් ඕගලන්ට පේනවා ඇති මෙතන අපිට මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරය කියලා. ඒ කියන්නේ හරියට x වර්ගයේ ඍණ y වර්ගය ආකාරයේ ප්‍රකාශනයක්. අපිට පුළුවන් x වර්ගය ඍණ y වර්ගය කියන එක ලියා ගන්න. x ධන y ගුණ කිරීම x ඍණ y කියලා. දැන් මෙතන අපිට මේ x වෙනුවට තියෙන්නේ cos θ ධන sin θ, y වෙනුවට තියෙන්නේ cos θ ඍණ sin θ. දැන් එහෙමනම් අපිට පුළුවන් මේ cos θ ධන sin θ ගේ වර්ගය ඍණ cos θ ඍණ sin θ ගේ වර්ගය කියන එක ලියා ගන්න. cos θ ධන sin θ ධන cos θ ඍණ sin θ ගුණ කිරීම cos θ ධන sin θ ඍණ cos θ ධන sin θ කියලා. ඒ වගේම හරය දිහා බැලුවොත් අපිට තියෙන්නේ cos θ ඍණ sin θ ගුණ කිරීම cos θ ධන sin θ. ඒ කියන්නේ x ධන y ගුණ කිරීම x ඍණ y ආකාරයේ ප්‍රකාශනයක්. ඒක අපිට ලියා ගන්න පුළුවන් x වර්ගය ඍණ y වර්ගය ආකාරයට. ඒ කියන්නේ මේ හරය අපිට සකස් කර ගන්න පුළුවන් cos වර්ගයේ θ ඍණ sin වර්ගයේ θ කියලා. ඊළඟට අපි දන්නවා
cos 2 theta කියන්නේ cos වර්ගයේ theta ඍණ sin වර්ගයේ theta. එහෙමනම් මෙතන මේ cos වර්ගයේ theta ඍණ sin වර්ගයේ theta වෙනුවට අපිට පුළුවන් cos 2 theta කියලා ලියා ගන්න. ඒ වගේම අපි ලවය දිහා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන sin theta පදයක් අහෝසි වෙනවා. ඒ වගේම මෙතනදී cos theta පදයක් අහෝසි වෙනවා. ඒ අනුව අපිට ඉතුරු වෙන්නේ 2 cos theta ගුණ කිරීම 2 sin theta කියලා. නැවතත් අපි දන්නවා sin 2 theta කියන්නේ 2 sin theta cos theta කියලා. එහෙමනම් මෙතනින් අපිට පුළුවන් මේ 2 sin theta cos theta කියන එක වෙනුවට ලියා ගන්න sin 2 theta කියලා. ඒ අනුව අපිට ලැබෙනවා දෙවතාවක් sin 2 theta බෙදීම cos 2 theta. අපි දන්නවා sin බෙදීම cos කියන්නේ tan කියලා. ඒ නිසා පිළිතුර ලැබෙනවා 2 tan 2 theta කියලා. ඒ කියන්නේ දකුණු අත පැත්තට සමාන වෙනවා. ඊළඟට අපි 5 වෙනි ගාන දිහා බැලුවොත් නැවතත් අපි වම් පැත්තෙන් තියෙන ප්‍රකාශනයේ සලකලා තියෙනවා. ඒක අපි පොදු හරයකට අරගත්තොත් අපිට ලියා ගන්න පුළුවන් sin 5ක් theta cos theta ඍණ cos 5යි theta sin theta බෙදීම sin theta cos theta කියලා. දැන් මෙතන මේ ලවය අපිට තියෙන්නේ sin a cos b ඍණ cos a sin b ආකාරයේ ප්‍රකාශනයක්. මෙතනදී a වෙනුවට තියෙන්නේ 5ක් theta කියන එක b වෙනුවට තියෙන්නේ theta කියන එක. එහෙමනම් අපිට ඒක ලියා ගන්න පුළුවන් නේද sin a ඍණ b ආකාරයට. එහෙමනම් අපි මේ sin 5යි theta cos theta ඍණ cos 5යි theta sin theta කියන එක ලියා ගන්නවා sin 5යි theta ඍණ theta. ඒ කියන්නේ sin 4යි theta විදිහට. ඒ අනුව අපිට දැන් තියෙනවා sin 4යි theta බෙදීම sin theta cos theta කියලා. අපි දන්නවා sin 2යි theta කියන්නේ 2 sin theta cos theta. නමුත් මෙතන අපිට තියෙන්නේ sin 4යි theta. ඒ කියන්නේ මේ theta වෙනුවට අපිට නැවතත් තියෙන්නේ 2 theta කියන එක. එහෙමනම් මට sin 4යි theta කියන එක ලියා ගන්න පුළුවන් 2 sin 2 theta cos 2 theta කියලා. දැන් මේ ගානේදී අපිට දකුණු පැත්තෙන් තියෙන්නේ 4 cos 2 theta කියලා. ඒ නිසා අපි මේ sin 2 theta කියන එක අහෝසි කරගන්න ඕනේ. ඒ සඳහා හරයේ sin 2 theta පදයක් අපි හදා ගන්න ඕනේ. අනේ නිසා අපිට සිද්ධ වෙනවා හරය දෙකෙන් ගුණ කරන්න. ඒ අනුව හරයයි ලවයයි යන දෙකම අපි දෙකෙන් ගුණ කළොත් අපිට ලැබෙනවා 4 sin 2 theta cos 2 theta බෙදීම 2 sin theta cos theta කියලා. අපි දන්නවා 2 sin theta cos theta කියන්නේ sin 2 theta. ඒ අනුව අපිට ලැබෙනවා 4 sin 2 theta cos 2 theta බෙදීම sin 2 theta කියලා. ඊළඟට sin 2 theta ට sin 2 theta හොසි වෙලා අපිට ඉතිරි වෙනවා 4 cos 2 theta කියලා. ඒ අනුව දකුණු අත පැත්තට සමාන වෙනවා. අද පාඩම පටන් ගනිද්දිම අපි කතා කළේ ද්විත්ව කෝණ සඳහා වූ සූත්‍ර ගැන. ඊළඟට අපි ඒ අසුරෙන් අර්ධ කෝණ සඳහා වූ සූත්‍ර ව්‍යුත්පන්න කළා. දැන් අපි කතා කරන්න යන්නේ ත්‍රිත්ව කෝණ සඳහා වන සූත්‍ර ව්‍යුත්පන්න කරන ආකාරය ගැන. මුලින්ම අපි බලමු sin 3i a සඳහා වන සූත්‍රය කොහොමද අපි ව්‍යුත්පන්න කරගන්නේ කියලා. මුලින්ම අපි 3i a කියන කෝණය ලියාගෙන තියෙනවා 2i a + a කියලා. දැන් ඔගොල්ලෝ මතක් කරගන්න ඕනේ sin a + b ගේ ප්‍රසාරණය. sin a + b කියන්නේ sin a cos b + cos a sin b. දැන් මෙතනදී අපිට a වෙනුවට තියෙන 2i a b වෙනුවට තියෙන a. එහෙමනම් අපිට පුළුවන් sin 2i a + a කියන එක දැන් ප්‍රසාරණය කරලා ලියා ගන්න sin 2i a cos a + cos 2i a sin a කියලා. ඊළඟට අපි මේ sin 2i a කියන එකයි cos 2i a කියන එකයි ද්විත්ව කෝණ සඳහා වූ සූත්‍ර ඇසුරෙන් ලියා ගන්න ඕනේ. අපි දන්නවා sin 2i θ කියන්නේ 2 sin θ cos θ.
දැන් මෙතනදී අපිට තීටා වෙනුවට තියෙන්නේ a ඒ නිසා අපිට පුළුවන් sin 2a කියන එක ලියා ගන්න 2 sin a cos a කියලා. ඒ වගේම cos 2 තීටා සඳහා සූත්‍ර තුනක් අපි ව්‍යුත්පන්න කළා. නමුත් මෙතනදී අපි භාවිත කරන්නේ cos 2 තීටා සමානයි 1 ඍණ 2 sin වර්ගය තීටා කියන එක. නැවතත් තීටා වෙනුවට අපිට තියෙන්නේ දැන් a කියලා කෝණයක්. sin 2a කියන එක අපිට ලියා ගන්න පුළුවන් 2 sin a cos a කියලා. ඒ නිසා අපිට ලැබෙනවා 2 sin a cos වර්ගය a කියලා. cos 2a කියන එක අපි ලියාගෙන තියෙනවා 1 ඍණ 2 sin වර්ගය a කියලා. ඒ වගේම අපි දන්නවා sin වර්ගයේ තීටා දන cos වර්ගයේ තීටා සමාන වෙනවා කියලා එකට. එහෙමනම් මෙතනින් අපිට පුළුවන් cos වර්ගයේ තීටා කියන එක ලියා ගන්න 1 ඍණ sin වර්ගයේ තීටා කියලා. ඒ අනුව මෙතනදී අපි ලියා ගන්නවා cos වර්ගයේ a කියන එක 1 ඍණ sin වර්ගයේ a කියලා. දැන් අපි වරහන් ඉවත් කළා සුළු කළොත් ඕගලන්ට පෙනෙයි අපිට ලැබෙනවා sin 3i a කියන එක සමාන වෙනවා කියලා 3i sin a ඍණ 4i sin ඝනය a සඳහා. මුලින්ම අපි sin 3i a කියන එකේ 3i a කියන කෝණය 2i a දන a ආකාරයට ලියාගත්තා. ඊළඟට sin a දන b ගේ ප්‍රසාරණයට අනුව අපි ඒක ප්‍රසාරණය කරලා ලියාගත්තා. ඊළඟට sin 2i a කියන්නේ 2i sin a cos a. ඒ වගේම cos 2i a කියන්නේ 1 ඍණ 2i sin වර්ගය a කියන එක අපි ආදේශ කළා. ඊට පස්සේ මෙතන මේ cos වර්ගය a වෙනුවට අපි 1 ඍණ sin වර්ගය a කියලා ආදේශ කළා. ඉන් අනතුරුව වරහන් ඉවත් කළ සුළු කිරීමෙන් අපි sin 3i a කියන එක ලබා ගත්තා 3i sin a ඍණ 4i sin ඝනය a කියලා. sin 3i a සමානයි 3i sin a ඍණ 4i sin ඝනය a. ඊළඟට අපි කතා කරන්නේ cos 3i a සඳහා වන සූත්‍රය ව්‍යුත්පන්න කරන ආකාරය ගැන. නැවතත් අපි මේ 3i a කියන කෝණය ලියාගෙන තියෙනවා 2i a දන a කියලා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා cos a දන b ගේ ප්‍රසාරණය. අපි දැක්කා cos a දන b කියන්නේ cos a cos b ඍණ sin a sin b කියලා. දැන් මෙතනදී අපිට a වෙනුවට තියෙන 2i a කියලා b වෙනුවට තියෙන්නේ a කියලා. ඒ අනුව අපිට පුළුවන් cos 2i a දන a කියන එක ලියා ගන්න cos 2i a cos a ඍණ sin 2i a sin a කියලා. ඊළඟට අපි මේ cos 2i a සහ sin 2i a කියන පද ලියා ගන්න ඕනේ ද්විත්ව කෝණ සඳහා වන සූත්‍ර ඇසුරෙන්. අපි දන්නවා sin 2i θ කියන්නේ 2i sin θ cos θ. ඒ නිසා මෙතනදී නම් sin 2i a කියන්නේ 2i sin a cos a කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ වගේම cos 2i θ සඳහා අපි සූත්‍ර තුනක් ව්‍යුත්පන්න කළා. මෙතනදී අපි යොදාගන්නේ 2i cos වර්ගයේ θ ඍණ 1 කියන සූත්‍රය. නැවතත් මේ θ වෙනුවට දැන් අපිට තියෙන්නේ a කියලා කෝණයක්. ඒ අනුව අපි cos 2i a කියන එක වෙනුවට 2i cos වර්ගයේ a ඍණ 1 කියලා ආදේශ කරලා තියෙනවා. sin 2i a වෙනුවට 2i sin a cos a කියලා ආදේශ කරලා තියෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා 2i cos වර්ගයේ ඍණ 1 වතාවක් cos a ඍණ 2i sin වර්ගයේ a cos a කියලා. දැන් නැවතත් අපිට පුළුවන් මූලික සර්වසාම්‍ය යටතේ අපි ලබාගත් පළවෙනි සර්වසාම්‍ය භාවිත කරලා sin වර්ගය θ කියන එක ලියා ගන්න 1 ඍණ cos වර්ගය θ කියලා. ඒ අනුව අපි ලියාගෙන තියෙනවා sin වර්ගය a කියන්නේ 1 ඍණ cos වර්ගය a කියලා. දැන් තියෙන්නේ වරහන් ඉවත් කරලා සුළු කරන්න. ඒ අනුව ඔයගලන්ට පිළිතුර ලැබෙයි 4i cos ඝනය a ඍණ 3i cos a කියලා. මුලින්ම අපි 3i a කියන කෝණය 2i a දන a ආකාරයට ලියාගත්තා. ඊළඟට cos a දන b ගේ ප්‍රසාරණය ඇසුරෙන් අපි මේ cos 2i a දන a කියන එක ප්‍රසාරණය කළා. ඊට පස්සේ cos 2i a කියන්නේ 2i cos වර්ගයේ a ඍණ 1 සහ sin 2i a කියන්නේ 2i sin a cos a බව ආදේශ කරා. ඉන් අනතුරුව අපි මේ sin වර්ගයේ a වෙනුවට 1 ඍණ cos වර්ගයේ a කියලා ආදේශ කරලා සුළු කරාම
අපි දැක්කා cos 3a කියන එක සමාන වෙනවා කියලා 4 cos ඝනය ඒරින 3 cos a වලට cos 3a කියන්නේ 4 cos ඝනය a ඍණ 3 cos a ඊළඟට අපි කතා කරන්න යන්නේ tan 3a ගැන නැවතත් අපි මේ 3a කියන කෝණය 2a ධන a කියලා ලියාගෙන තියෙනවා ඊළඟට අපිට අවශ්‍ය වෙනවා tan a ධන b ගේ ප්‍රසාරණය අපි දන්නවා tan a ධන b කියන්නේ tan a ධන tan b බෙදීම 1 ඍණ tan a tan b දැන් නැවතත් a වෙනුවට අපිට දැන් තියෙන්නේ 2a b වෙනුවට අපිට තියෙන්නේ a එහෙමනම් අපිට පුළුවන් tan 2a ධන a කියන එක ප්‍රසාරණය කරලා ලියා ගන්න tan 2a ධන tan a බෙදීම 1 ඍණ 2 tan 2a tan a කියලා ඊළඟට අපි මතක් කරගමු tan 2a සඳහා වන සූත්‍රය අපි දැක්කා tan 2 theta කියන්නේ 2 tan theta බෙදීම 1 ඍණ tan වර්ගය theta කියලා නමුත් දැන් අපිට තීට වෙනුවට තියෙන්නේ a කියලා කෝණයක්. ඒ නිසා tan 2a කියන එක අපිට ලියා ගන්න පුළුවන් 2 tan a බෙදීම 1 ඍණ tan වර්ගය a කියලා. මෙතනදී අපි මේ tan 2a කියලා තියෙන එක වෙනුවට ලියා ගන්නවා 2 tan a බෙදීම 1 ඍණ tan වර්ගය a කියලා. ඊළඟට සුළු කළොත් ඕගලන්ට පෙනෙයි tan 3a කියන එක සමාන වෙනවා කියලා 3 tan a ඍණ tan ඝනය a බෙදීම 1 ඍණ 3 tan වර්ගය a(t) මෙතනදීත් අපි මුලින්ම මේ 3a කියන කෝණය 2a ධන a ආකාරයට ලියාගත්තා ඊළඟට tan a ධන b ගේ ප්‍රසාරණය භාවිත කරලා අපි tan 2a ධන a කියන එක ප්‍රසාරණය කරලා ලියාගත්තා ඊට පස්සේ tan 2a කියන්නේ 2 tan a බෙදීම 1 ඍණ tan වර්ගයේ a බව ආදේශ කළ සුළු කළාම අපිට ලැබුණා tan 3a සමානයි 3 tan a ඍණ tan ඝනය a බෙදීම 1 ඍණ 3 tan වර්ගය a කියලා tan 3a සමානයි 3 tan a ඍණ tan ඝනය a බෙදීම 1 ඍණ 3 tan වර්ගය a දැන් අපි මේ ආශ්‍රිත ගැටලු කිහිපයක් දිහා බලමු. අපිට කියනවා ගණිත වගු භාවිත නොකර අගය හොයන්න කියලා. පළවෙනි ගාන විදිහට අපිට දීලා තියෙන්නේ sin 18 අගය හොයන්න. ඇත්තටම මේ 18 කියන්නේ අපි sin ආදිය දන්නා කෝණයක් නෙවෙයි. නමුත් අපිට පේනවා පහයි තීටා කියන්නේ අංශක 90 වන බව. ඒ නිසා අපි තීටා කියන්නේ අංශක 18යි කියලා ගන්නවා. එහෙමනම් 5යි තීටා කියන එක වෙන්නේ අංශක 90යි. දැන් අපි භාවිත කරන්න යන්නේ ත්‍රිත්ව කෝණ සඳහා වන සූත්‍ර. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා 3යි තීටා කියන්නේ මොකක්ද කියන එක. දැන් මට පුළුවන් මෙතන මේ 5යි තීටා කියන එක ලියා ගන්න 3යි තීට ධන 2යි තීට කියලා. එහෙමනම් මට පුළුවන් 3යි තීට කියන එක උක්ත කරගන්න අංශක 90 ඍණ 2යි තීට කියලා. අපි තීට කියන්නේ අංශක 18යි කියලා ගත්තා. එහෙමනම් 5යි තීට වෙන්නේ අංශක 90. ඒ නිසා මට 3යි තීට කියන එක ලියා ගන්න පුළුවන් අංශක 90 ඍණ 2යි තීට කියලා. දැන් අපි දෙපසම sin අගය සැලකුවොත් අපිට ලැබෙනවා sin 3යි තීට සමානයි sin අංශක 90 ඍණ 2යි තීට කියලා. අපි දන්නවා sin 90 ඍණ තීට කියන්නේ cos තීට. එහෙමනම් මෙතනදී මේ sin 90 ඍණ 2යි තීට වෙනුවට අපිට ලියා ගන්න පුළුවන් cos 2යි තීට කියලා. ඒ වගේම sin 3යි තීට සඳහා වන සූත්‍රය අපි දැන් ටිකකට කලින් ඉගෙන ගත්තා. අපිට ලැබෙනවා sin 3යි තීට සමානයි cos 2යි තීට කියලා. ඒ වගේම sin 3i θ කියන්නේ 3i sin θ ඍණ 4i sin ඝනය θ නිසා අපිට පුළුවන් මේ sin 3i θ කියන එක ලියා ගන්න මේ ආකාරයට. ඒ වගේම අපි දන්නවා cos 2i θ කියන එක ලියා ගන්න පුළුවන් කියලා 1 ඍණ 2i sin වර්ගය θ කියලා.
යනු අපිට ලැබෙනවා 3 sin θ ඍණ 4 sin ගණයේ θ සමාන වෙනවා කියලා 1 ඍණ 2 sin වර්ගයේ θට. දැන් මේ සියලුම පද එක පැත්තකට ගෙනාවොත් අපිට ලැබෙනවා sin θ ගේ ඝනජ සමීකරණයක්. දැන් අපි මේ sin θ ඝනජ සමීකරණය සාධක වලට වෙන් කර ගන්න ඕනේ. ඒ සඳහා මුලින්ම අපි sin θ කියන්නේ 1 කියලා හිතුවොත් අපිට මෙතන ලැබෙනවා 4 ඍණ 2 ඍණ 3 ධන 1 කියලා. ඒ කියන්නේ බිඳුවයි. එහෙමනම් sin θ ඍණ 1 කියන එක සාධකයක් වෙන්න ඕනේ. දැන් එහෙමනම් අපිට මේක ලියා ගන්න පුළුවන් sin θ ඍණ 1 වතාවක් 4 sin වර්ගයේ θ ධන a sin θ ඍණ 1 කියලා. මෙතන a කියන්නේ යම් කිසි නියතයක්. ඊළඟට අපි sin වර්ගයේ θ ගේ සංගුණක සැලකුවොත් අපිට පේනවා sin වර්ගයේ θ ගේ සංගුණකය වෙන්නේ මෙතන ඍණ 2යි කියලා. මෙතනින් අපිට පේනවා sin වර්ගයේ θ ගේ සංගුණකය වෙන්නේ ඍණ 4 ධන a කියලා. ඒ අනුව අපිට a කියන එක හොයාගන්න පුළුවන් 2යි කියලා. ඒ අනුව අපිට ලැබෙනවා sin θ ඍණ 1 වතාවක් 4 sin වර්ගයේ θ ධන 2 sin θ ඍණ 1 සමානයි බිඳුව කියලා. එහෙමනම් එක්කෝ sin θ ඍණ 1 කියන එක බිඳුව වෙන්න ඕනේ. එමත් නැත්නම් 4 sin වර්ගයේ θ ධන 2 sin θ ඍණ 1 කියන එක බිඳුව වෙන්න ඕනේ. නමුත් මේ ගානේදී අපි θ කියලා ගත්තේ අංශක 18. ඒ කියන්නේ මේ sin θ ඍණ 1 කියන එක බිඳුව වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ 4 sin වර්ගයේ θ ධන 2 sin θ ඍණ 1 කියන එක තමයි බිඳුව වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයේ වර්ගජ සමීකරණයක මූල අපිට ලබා ගන්න පුළුවන් මේ විදිහට. එහෙමනම් අපිට පුළුවන් කලින් අපි ලබාගත් sin θ වර්ගජ සමීකරණයේ මූල මේ විදිහට හොයා ගන්න. නවතත් අංශක 18 කියන්නේ සුළු කෝණයක් නිසා sin 18 ධන වෙන්න ඕනේ. ඒ නිසා අපිට ලැබෙනවා sin 18 කියන්නේ මූල පහ ඍණ 1 බෙදීම 4යි කියලා. දෙවනි ගාන විදිහට අපිට තියෙන්නේ cos 18 ය අගය හොයන්න. කෙනෙක්ට අවශ්‍ය නම් පුළුවන් කලින් වගේම θ කියන්නේ අංශක 18යි කියලා අරගෙන, එහෙමනම් 5යි θ කියන්නේ අංශක 90 බව අරගෙන කලින් ආකාරයටම පියවර අනුගමනය කරලා cos 18 යගය හොයාගන්න. මෙතනදී අපි වෙනත් ක්‍රමයක් තමයි භාවිත කරලා තියෙන්නේ. මොකද මේ වෙද්දී අපි sin 18 යගය දන්න නිසා. අපි දන්නවා sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ කියන්නේ 1යි කියලා. දැන් මෙතනදී අපේ θ වෙනුවට තියෙන්නේ අංශක 18. එහෙමනම් අපිට ලියා ගන්න පුළුවන් cos වර්ගයේ 18 ධන sin වර්ගයේ 18 කියන්නේ 1යි කියලා. cos වර්ගයේ 18 උක්ත කරගත්තොත් අපිට ලැබෙනවා 1 ඍණ sin වර්ගයේ 18 කියලා. අපි දැන් කලින් ගානේදී හොයාගත්ත sin 18 කියන්නේ මූල පහ ඍණ 1 බෙදීම 4 කියලා. ඒ අනුව ආදේශ කළ සුළු කළොත් අපිට ලැබෙනවා cos වර්ගයේ 18 කියන්නේ 10 ධන 2 මූල පහ බෙදීම 16 කියලා. ඔගලන් පේනවා මේක ධනාගයක්. ඒ නිසා අපිට වර්ගමූලය ගන්න පුළුවන්. ඒ අනුව cos 18 කියන කයාගේ අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයට. නැවතත් අංශක 18 කියන්නේ සුළු කෝණයක් නිසා cos 18 කියන්නේ මූල 10 ධන 2 මූල 5 බෙදීම 4 කියලා අපිට ලැබෙනවා. ඊළඟ ගාන විදිහට අපිට තියෙන්නේ tan 18 යගේ හොයන්න. දැන් මේ වෙද්දී අපි sin 18 සහ cos 18 යගේ දන්න නිසා අපිට පුළුවන් tan 18 කියන එක sin 18 බෙදීම cos 18 විදිහට ලියාගෙන sin 18 සහ cos 18 සඳහා ලබාගත් අගයන් ආදේශ කරලා සුළු කිරීමෙන් පිළිතුර ලබා ගන්න. එමත් නැත්නම් කෙනෙක්ට පුළුවන් tan 3a සඳහා අපි ලබාගත් සූත්‍රය ඇසුරෙන් tan 18 යගේ හොයා ගන්න. ඊළඟට අභ්‍යාස වශයෙන් ඔගලන්ට උත්සාහ කරන්න තවත් ගණන් කිහිපයක් දීලා තියෙනවා.
අද පාඩමේදී මුලින්ම අපි ද්විත්ව කෝණ සඳහා වන සූත්‍ර ව්‍යුත්පන්න කළා. ඊළඟට ඒ ඇසුරින් අර්ධ කෝණ සඳහා වන සූත්‍ර අපි ගොඩනගා ගත්තා. අවසාන වශයෙන් ත්‍රිත්ව කෝණ සඳහා වූ සූත්‍ර අපි ව්‍යුත්පන්න කළා. ඒ අනුව ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය කියන පාඩමේ තුන්වෙනි අදියර අවසන් වෙනවා.